ආයිබෝවන් සුබ දවසක් සීරු දෙනාටම මේ NFT වීඩියෝ සීරීස් එකේ 6වෙනි වීඩියෝ එක තමයි මේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇටොමික් ඩ්‍රොප් එකක් කොහොමද දෙන්නේ කියලා අපි හදන්නේ කොහොමද කියලා මුලින්ම කතා කරොත් ඇටොමික් ඩ්‍රොප් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට මම පෙන්නන්නම් ඔයාලා දැකලා ඇති දැන් සාමාන්‍යයෙන් ෆ්‍රී ඩ්‍රොප් එහෙම ගන්න කට්ටිය දැකලා ඇති මේ වගේ අපිට එනවා ලින්ක් එකකින් මේකට ගිහම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා මේ මෙතන දැන් මේ NFT එක ඉවර වෙලා හින්දා මේ out of stock කියලා තියෙන මෙතන නැත්තම් claim for free හරි එහෙම එනවා එතකොට මේ ක්ලික් කරාම ඒ NFT එක අපිට ගන්න පුළුවන් එතකොට මේ වගේ ඩ්‍රොප් එකක් මේවට කියන්නේ ඩ්‍රොප් කියලා කියන්නේ ලින්ක් එකෙන් ගියාම ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් ඒකේ තියෙනවා තව ඔප්ෂන් white list කියලා තියෙනවා human verification tot කියන්නේ එනවා වෙනම ඔප්ෂන් එකක් තියෙනවා සමහර ලාවට public drop විදියට දෙනකොට human verification drop විදියට දෙන්න හරි drop එකක් කියලා කියන්නේ අපි ළඟ තියෙන NFT එකක් හෝ කිහිපයක් ගොඩක් يعني හුඟක් වෙලාවට ගොඩක් තමයි මෙතනදී මූලික වෙන්නේ උනාට එක NFT එකක් වුණත් අපිට drop එකක් විදියට දෙන්න පුළුවන් එතකොට එක NFT එකක් හරි වැඩි ප්‍රමාණයක් හරි අපිට යූසර්ලාට claim කරගන්න කියන්නේ සල්ලි කියන්නේ වැක්ස් වලට හරි නොමිලේ හරි ගන්න දෙන ඔප්ෂන් එකක් විදිහට තමයි මේ drop කියන එක අදහස් වෙන්නේ. එතකොට drop ආකාර කිහිපයක් තියෙනවා. Atomic drop කියලා කියන එක ගැන තමයි මම අද කතා කරන්නේ. ඊට අමතරව තියෙනවා NFT drops කියලා තියෙනවා. එතකොට blend කියලා තියෙනවා. ඒ ගැන මම ඉස්සරහට වීඩියෝ වලදී කතා කරන්නම්. එතකොට මේ Atomic drop එකක් දෙන්න මූලික අවශ්‍යතා මොනවද කියලා කතා කරොත් එහෙම අපි ළඟ white listed collection එකක් තියෙන්න ඕනේ මේ Atomic drop දෙන්න. Atomic drop විතරක් නෙමේ drop විදිහට දෙන හැම දෙයක්ම දෙන්න අපි ළඟ white listed උණු NFT collection එකක් තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව අපිට drop එක දෙන්නේ මොකක් හරි template එකක් කියන්නේ NFT එකක් තියෙන්න ඕනේ. එතකොට වැදගත්ම දේ තමයි දැන් white list වෙනවා කියන්නේ එතකොට අනිවාර්යෙන් අපි ළඟ NFT collection එකේ NFT අඩුම තුනක්වත් තියෙනවා කියන එකනේ white list වෙනවා කියන්නේ. එතකොට ඒ අවශ්‍යතාව සැපිරෙනවා. ඒ වුණාට වැදගත්ම දේ තමයි අපි ළඟ RAM එක තියෙන්න ඕනේ. කියන්නේ අපි ළඟ RAM තියෙන්න ඕනේ මේ drop එක ගන්න ආයත drop එක ගන්න. එතකොට මම කියන්න කොහොමද මේක කරගන්නේ කියලා. අපි දැන් මේකට මුලින්ම යන්නේ Nifty Blocks කියලා niftyblocks.com කියන site එක. ඒ site එකේ ගිහිල්ලා අපිට අපේ wax account එකෙන් log වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ හුඟක් අය දන්නවා මේ Nifty Drops ගන්නකොට මේ site එකට තමයි යන්නේ. එතකොට මේකේ අද කතා කරන්නේ Atomic drop එකක් දාන හැටි. එතකොට Atomic drop වල තියෙන පොඩි අඩුපාඩු තමයි අපිට Atomic drop බලා ගන්න වෙන්නේ ලෝකල් ෂෙයා වෙන ලින්ක් එකකින් විතරයි. Twitter හරි Telegram හරි එහෙම කොහෙන් හරි ෂෙයා වෙන ලින්ක් එකකින් විතරයි අපිට වෙනම site එකක يعني මම දැන් මේකෙත් අපිට බලා ගන්න පුළුවන් URL එකේ තියෙනවා මෙහෙම drops කියලා number එකක්. ඒනකට මේ drops කියලා site එකක් කියන්නේ page එකක් මේක නෑ. ඒ කියන්නේ අපිට එහෙම තියෙන drop ඔක්කොම බලා ගන්න page එකක් නෑ. අපිට බලා ගන්න පුළුවන් ඒ ලින්ක් එකකින් ගියාම තියෙන drop එක page විතරයි. එතකොට දැන් Nifty Blocks එකේ නම් අපිට බලා ගන්න පුළුවන් වෙනම drops කියලා මේ තියෙනවා වෙනම page එකක්. එතකොට ඒකට ගියාම තියෙන drop ඔක්කොම ඒක බලා ගන්න පුළුවන් Nifty Blocks යටතේ යන. එන්නට Atomic drop වල එහෙම නෑ. ඉතින් ඒක තමයි මේකේ තියෙන අඩුපාඩුව. ඒ කියන්නේ අපි බොහෝ දුරට ඒ කියන්නේ Nifty Blocks වල ඕනම ඒ කියන්නේ අපිට wax වලට sell කරන drop එකක් වුණත් free drop එකක් වුණත් ඕන එකක් දාන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් වෙලාවට Atomic app එකේ Atomic drop එකක් විදිහට යනකොට free දිනේම තමයි බොහෝ දුරට යන්නේ. සල්ලි වලට කියන්නේ wax වලට sell කරන drop එකක් කලාතුරකින් තමයි sell වෙන්නේ. ඒ කියන්නේ
සෙල්ලෙන් නෑ කියලා මම මේ මම කියන්නේ මට ඒක යන්න තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට මේකෙදි මුලින්ම අපිට තියෙන්න ඕනේ RAM තියෙන්න ඕන කියලා මම කියන්නේ. මේ මෙතන neftybox.com සයිට් එකට ගියාම ඔයාලට මෙතන manage collection කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඒකට මේක පෙන්වන්නේ ඔයාලා collection එකක් හදලා තියෙනවා නම් විතරයි මම දන්න තරමේ collection එකක් හදලා තියෙනවා නම් විතරයි මේ manage collection කියන එක පෙන්වන්නේ. එතකොට මගේ දැන් මෙතන collection තුනක් පෙන්වනවා. මේක මම කලින් දන්නවා ඇති මම මගේ white list උනේ 3 minute හදපු collection එක. එතකොට මේ අනිත් පරණ collection දෙක white list ලා නෑ වංගුණ ගිහින් පෙන්වන්න. ඒ white list නැති collection එකට ගියාම මම දැන් drop එකක් දෙන්න යන්නම්කෝ. එතකොට මෙතන වැටෙනවා මේ collection is not white listed. new drop එකක් දෙන්න ගියාට drop එකක් හදන්න බෑ. ගැන මේ collection එක white list කරගෙන ඉන්න කියනවා drop හදන්න නා. ඊට පස්සේ මම මෙතන යනවා. දැන් ඔයාලට ගියාම ඔයාගේ collection එක white list වෙන්න ඕනේ අනිවාර්යෙන්. drop එකක් දෙන්න නම් ඒක මම කලින් කිව්වා. ඒක collection එකට click කරාම ඔයාලට මෙතන එනවා option ගොඩක්. එතකොට මම අද කතා කරන්නේ atomic drop ගැන විතරයි. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ටික ගැන ඉස්සෙල්ලා කතා කරන්නම්. මෙතන තියෙනවා RAM කියලා. ඒක යටත් තියෙනවා Nifty Drops RAM කියලා තියෙනවා, Blender RAM කියලා තියෙනවා, Super Blender RAM කියලා තියෙනවා, Pre-minted Packs RAM කියලා තියෙනවා, Minted on Demand Packs RAM කියලා තියෙනවා, Atomic Drops RAM කියලා තියෙනවා. එතකොට දැන් අද අපි කතා කරන්නේ Atomic Drop ගැන. එතකොට ඔයාලට මෙතන Atomic Drop RAM තියෙන්න ඕනේ ඔයාලගේ Atomic Drop එකක් හදනවා නම්. ඒ කියන්නේ ඔයාලා මෙතන දැන් ඔයාලගේ හිතන්නකෝ මේ බැක් account එකේ resources වලට ගියාම මෙතන RAM එකක් තියෙනවනේ. මෙතන තියෙන RAM එක අදාළ වෙන්නේ නැහැ මේ Nifty Blocks එකට drop වලට. මොකද ඒකට වෙනම RAM තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපේ බැක් account එකේ RAM එක අදාළ වෙන්නේ නැහැ Nifty Blocks එකේ drop වලට අදාළ RAM වලට. එතකොට ඉස්සලාම අපි දැන් RAM එක නැහෙනේ. ඉතින් අපි මෙතන deposit කියන එකට ගිහිල්ලා මම මේ වෙලාවේ wax එකක් deposit කරනවා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් මේ RAM එකේ RAM අපිට හම්බෙන RAM ප්‍රමාණය wax වල ඒ වෙලාවේ තියෙන price එක අනුව වෙනස් වෙනවා. එතකොට දැන් පහුගිය දවස් වල නම් සාමාන්‍ය wax 10කට හම්බුණා NFT 140ක් විතර. මෙතන මේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන පෙන්වනවා මේ approximate byte price එක. ඒ කියන්නේ එක බයිට් එකකට wax කීයක් යනවද කියන එක. ඒකට මෙතන පෙන්වනවා අපි දැන් මෙතන ගාලා තියෙන value එකට wax amount එකට හම්බෙන RAM ප්‍රමාණය කොච්චරක්ද කියන එක. ඒකට මෙතන වටනවා approximate mint capacity කියන එක. මෙතන 127යි NFT කියලා වැටෙන්නේ. කියන්නේ මේ wax 10කින් අපිට NFT 127කට යනකන් drop එකක් දෙන්න පුළුවන් කියන එක මේ කියන්නේ. ඒ වුණාට මේ 127ම කරන්න බෑ. ආසන්න වශයෙන් 100ක් විතර අපිට කියන්න පුළුවන්. මොකද ඒක වෙනස් වෙනවා මේ drop එක දෙනකොට. ඒ මම දන්නේ කොහොමද ඒක වෙන්නේ කියන්න. මෙතන 127 කිව්වට අපිට 127ම බෑ. ආසන්න වශයෙන් 100ක් කියලා ගන්න පුළුවන්. මේ මම මෙහෙලාවේ wax එකක් මේකට දාන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මගේ atomic drop RAM කියන එක වැඩි වුණා. එතකොට මම wax එකක් දැම්මේ. එතකොට මට NFT 12ක ප්‍රමාණය drop එකක් හදන්න පුළුවන්. එතකොට මෙතන RAM නැත්තම් ඔයාලට දෙන්න බෑ. සමහර වෙලාවට ඔයාලා drop ගන්න ගියාම atomic drop විතරක් නෙමෙයි Nifty drops උනත් ඔයාලා ගන්න ගියාම ඔයාලට සමහර වෙලාවට error එකක් එනවා collection එකේ RAM එක නැහැ කියලා. එතකොට ඒ කියන්නේ මෙතෙන්ට අදාළ RAM එක. කියන්නේ ඒ Nifty එක හදපු කෙනා දෙන drop එක දෙන කෙනාගේ මෙතන RAM එක නැහැ කියන එක. මොකද මෙතන NFT එක claim කරගන්න මෙතන RAM එක තියෙන්න ඕනේ. මොකද ඒ transaction එක collection එක හදන කෙනා, يعني NFT එක තියෙන්නේ දැන් අපි ළඟනේ. අපි හදන කෙනා
අරහ තමයි ට්‍රන්සක්ෂන් එක වෙන්නේ. එතකොට මේක ඒ data ටික save වෙන්න collection එකේ RAM එක තියෙනවා. ඒ හින්දා මෙතන අනිවාර්ය RAM එක තියෙන්න ඕන නැත්නම් drop එකක් හදන්න බෑ. ඊට පස්සේ මම මෙතන උඩට ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා option ගණනාවක් nifty drops කියලා දිනවා mint set කියලා දිනවා blends කියලා දිනවා super blends pre minted packs minted on demand packs මේ තියෙනවා. ඊට පස්සේ මේ යට පොඩියට තියෙනවා මෙතන atomic drops කියලා. ඒත් මේක මේ මේක නිකන් අර හොයා ගන්න බැරි වෙන වගේ දාලා තියෙන්නේ අර නිකන් නොදා බැරිකමට දාලා වගේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව දැන් මේ nifty blocks කියන්නේ වෙනම platform එකක් යාලා වෙනම drops කරගෙන යනවා. ඒකට මේ atomic drop කියන්නේ වෙනම එකකට දීලා තියෙන option එකක්. ඉතින් ඒක ඒකින්න වෙන්නේ නැති මෙතන මේ පොඩියට දාලා තියෙන්නේ මේ ලොකුවට දාලා නැතුව ඉතින් කියන්න ඕනේ ඒකට atomic drops කියන එකට නෙමෙයි atomic drops කියන එකට තමයි යන්න ඕනේ. ඊට පස්සේ එතෙන්ට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් නම් මේ මගේ නම් මෙතන එක drop එකක් වත් නැහැ. ඔයාලටත් drop මෙහෙම screen එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා new drops කියලා. මේ අපි drop එකක් දෙන්නනේ new drops කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන කියනවා අපිට මේකට ඇඩ් කරන්න කියලා ඇසෙට් එකක්. ඒ කියන්නේ අපි දෙන්නේ මොන NFT එකද කියන එක මේකට සිලෙක්ට් කරලා දෙන්න ඕනේ drop එකට. එතකොට අපිට ගියාම අපිට අපි හදපු ස්කීම් ටික මෙතන පෙන්වනවා. මේ ස්කීම් වලින් අපි තෝරන්න ඕනේ. මම අද මම නිකන් මේක ටෙස්ට් කරන්න දෙන්නේ. මම දෙන්නම් මේක. ඊළඟ මෙතන ටෙම්ප්ලේට් එක විදිහට මම දෙන්නම් මේක මේ අලුතෙන්ම හදපු එක. එතකොට මෙතන ඔප්ෂන් එකක් එනවා මෙන්න මෙහෙම එක. Back with tokens කියලා. එතකොට මම කලින් ඔයාලට කිව්වා wax account එක නේ atomic hub එක ගැන වීඩියෝ එකේදී back tokens කියන්නේ මොකක්ද කියලා. කියන්නේ අපිට NFT එකත් එක්ක wax coin නිකන් NFT එක ඇතුළට wax coin දාලා වගේ දෙන්න පුළුවන්. එතකොට ඒ NFT එක burn කරාම ඒකට අදාළ wax ටික ඒ NFT එක ළඟ තියෙන කෙනාට හම්බ වෙනවා. එතකොට මේ back with token කියන එක දුන්නාම අපිට මෙතන වැටෙනවා කොච්චර wax ප්‍රමාණයක් අපි මේ token වලට දානවද කියන එක. එතකොට මෙතන අපි දාන amount එක අනුව මේ wax ටික දැන් අපි NFT 10ක් ඉන්නේ wax 10ක් නම් NFT ටික mint වෙනවා. එතකොට අද මම ඒක කරන්නේ. ඊට පස්සේ මෙතන අපි දැන් තේරුවා select කරා NFT එක. මම මෙතන add කරා. add කරාම මෙතෙන්ට load වෙනවා මේ NFT එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේකේ display name එක හදන්න. ඊට පස්සේ මෙතෙන්ට දාන්න ඕනේ අපි මේක පෙන්වන නම. ඉතින් නම දැම්මා. ඊට පස්සේ මෙතෙන්ට දාන්න තියෙන description එක මම මෙතන දානවා test description කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා option ටික. මේක බලා ගන්න පුළුවන් මේ අපි දෙන්නේ ෆ්‍රීද පැක්ස් වලටද USDT වලටද USD වලටද එහෙම කියලා. එතකොට ෆ්‍රී දෙනවා නම් මෙතන අපිට ප්‍රයිස් එකක් දාන්න බෑ. එතකොට මෙතන මම දාන්නම් වැක්ස් කියලා. මම මෙතන දෙනවා වැක්ස් 10ක් කියලා. ඊට පස්සේ මෙතන ලිමිට්ස් කියලා තියෙනවා. එතකොට මෙතන මේ ලිමිට්ස් කියන්නේ මේ drop එකේදී අපි දෙන NFT ප්‍රමාණය. දැන් මම මෙහෙම ගිහින් පෙන්වන්නම් NFT එකට. මෙතන බලා ගන්න පුළුවන් max supply එක 15ක් මේ වෙනකොට mint කරලා තියෙනවා. එතකොට මෙතන අපිට දාන්න පුළුවන් ඒ max supply එකෙන් ඒ අඩු කරපු ගාන අඩු කරලා මීට් කරලා තියෙන ගාන අඩු කරලා දාන්න පුළුවන්.
හැබැයි රැම් තියෙන්න ඕනේ. එතකොට මෙතන මෙතෙන්ට දැම්මොත් එහෙම දැන් හිතන්න මේකේ max supply එක තියෙන්නේ 100යි. එතකොට මම මෙතෙන්ට දානවා 150. එතකොට 150ක් දැම්මහම drop එක කට්ටිය claim කරගෙන කරගෙන යනකොට 100 වෙනි එක claim කරාට පස්සේ ඒකේ maximum supply එක ඉවරයි. එතකොට වෙන කට්ටිය claim කරගන්නකොට එයාලට ඒක එකක් එනවා. ඔයාලට සමහර අයට විල්ල තීරේ එක maximum supply reach වෙලා කියලා error එකක් එනවා. එතකොට RAM එක තිබ්බත් NFT එක ගන්න බෑ. මොකද NFT එකේ උපරිම supply එක NFT 100 නා. ඒ NFT 100 100න් එහාට අලුතෙන් mint වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතන දාන්න ඕනේ අපි drop එකට දෙන ගාන. ඒක හොඳට බලලා දාන්න. ඔයාගේ max supply එක ට වඩා අඩුයි. මම දැන් මෙතන දාන්නම්කෝ සාමාන්‍යයෙන් මම 10ක් කියලා දාන්නම්. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන පොඩි දෙයක් මට මිස් වුණා. මෙතන දැන් අපි price එක දානවනේ. මෙතන වැටෙනවා price recipient කවුද කියලා. ඒ කියන්නේ දැන් මේ දැන් මම දාන්නේ එක NFT එකක් max 10කටනේ. එතකොට මේක සල්ලි දීලා ගන්න කෙනා, කියන්නේ wax දීලා ගන්න කෙනා wax දීලානේ ගන්න. එතකොට මේ wax ටික හම්බෙන්න ඕනේ මොන wallet එකකටද කියන එක මෙතන දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට සමහරකට කනෙක්ට් තියෙන්න පුළුවන්. එයා NFT හදන්න එක wax account එක. එයාට සල්ලි දෙන්න ඕනේ වෙනම account එකකට. ඒ වගේ අවස්ථාවක් තියෙන කෙනෙක් නම් එයාට දාන්න පුළුවන්. එයාගේ සල්ලි ටික, ඒ කියන්නේ wax ටික ගන්න ඕනේ account එකේ wallet address එක මෙතෙන් දැම්මම ඒ drop එකට අදාළව point ටික යන්නේ ඒ wallet එකට. එතකොට මෙතන දැන් මේ wallet එකටම හිඳ තමයි මේ wallet එක address එක මෙතන වැටලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන දැන් max claimable ප්‍රමාණය මෙතන 10 කියලා දැම්මා මම කිව්වා. ඊට පස්සේ මෙතන account limit කියලා තියෙනවා. මේකෙන් තේරුම දැන් අපි එක account එකකට, ඒ කියන්නේ එක්කෙනෙක්ට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය. ඒ කියන්නේ දැන් සාමාන්‍ය free එකක් දෙනවා නම් free NFT දෙනවා නම් මෙතන අපි දාන්නේ එක කියලා. මොකද එක්කෙනෙක්ට එකයි ගන්න දෙන්නේ, ඊට වඩා ගන්න දෙන්නේ නැහැ. ඒ වුණාට දැන් අපි wax වලට දෙන එකක් නම් අපිට දෙන්න පුළුවන් මෙතන එක්කෙනෙක්ට NFT දෙකක් ගන්න පුළුවන් කියන මේක. එතකොට යාට NFT යා ළඟ wax 10ක් තියෙනවා. යා wax 20ක් දීලා NFT දෙකක් ගන්නවා. හැබැයි යාට උපරිම ගන්න පුළුවන් දෙකයි. අපි මෙතන පහක් දැම්මොත් යාට NFT 50ක් තියෙනවා නම් 50ක්ම දීලා NFT පහක් ගන්න පුළුවන්. එතකොට මේක මේ ෆ්‍රී එකක් ඉන්න මෙතන වැටෙන්නේ නැහැ. නැත්නම් අපිට මේ මෙතන බලාගන්න පුළුවන් මේ NFT drops එක. අනේ උදාහරණයකට ගත්තෙ මෙතන බලාගන්න පුළුවන් අපිට මේ NFT පහක් ගන්නවා නම් ඒ මෙතනින් අපිට ඕනේ ගන්න දීලා මේව කරන්න පුළුවන්. එතකොට මම දැන් මේ NFT එකේ උපරිම දාලා තියෙන්නේ 10ක් කියලා. කෙනෙක්ට 10ක් ගන්න පුළුවන්. එතකොට අරකේ තේරුම මේ මම උදාහරණයකට මේ NFT drops එකක් කරන් තියෙන්නේ මේ මෙහෙම නෙමෙයි ඉන්ටර්ෆේස් එකේ ඉන්නේ. මම මෙතන දැම්මුත් එහෙම පහක් කියලා එයාට ගන්න පුළුවන් පහයි. එකක් දැම්මුත් එහෙම එකයි. ඒතර මම මෙතන දාන්නම් මෙහෙමම පහක් කියලා. ඊටසේ මෙතන තියෙන එක තමයි දැන් මෙතන account limit cool down කියන එක. එතකොට දැන් මෙතන දැන් මම මෙයාට ඔප්ෂන් එකක් දීලා තිනවා එක්කෙනෙක්ට පහක් ගන්න පුළුවන්. එතකොට ඒ පහ එකපාරම ගන්න පුළුවන්. අපි මෙතන account cool down limit එක 0යි කියලා දාලා තිබ්බා. එතකොට මෙතන මේක යන්නේ තප්පර වලින්. මම තප්පර 60ක් දැම්මෝ. එයා පළවෙනි එයාට එකපාර ගන්න පුළුවන් එකයි. ඊට පස්සේ ඊුණාට එයාට උඩරිම පහක් ගන්න පුළුවන්. එකපාර ගන්න පුළුවන් එකයි පළවෙනි එක අරගෙන එයා තප්පර 60ක් ඉන්න ඕනේ එයාගේ දෙවෙනි එක ගන්න නම්. මම හිතනවා මෙහෙම කිව්වහම තේරෙනවද කියලා. එතකොට දැන් මම මෙතන හිතන්න මම මෙතන පහක් දාලා තියෙනවා. එතකොට මම මෙතන විනාඩියක් මෙතන හිතන්නකෝ විනාඩි 5ක් කියලා. එතන තප්පර 200ක් දානවා. මෙතන තප්පර වලින් දාන්න ඕනේ. එතකොට මෙයාට මේ ඕනම කෙනෙක් NFT 5ක් ගන්න පුළුවන් මේ NFT එකෙන්. ඒ වුණාට එයාගේ එයාට එකපාරක් ගන්න පුළුවන් එකයි. පළවෙනි එක ගත්තට පස්සේ එයා විනාඩි 5ක් ඉන්න ඕනේ. එයාට දෙවෙනි එක ගන්න. දෙවෙනි එක ගත්තට පස්සේ ආයෙ විනාඩි 5ක් ඉන්න ඕනේ. දෙ තුන්වෙනි එක ගන්න. එහෙම
පස් පාරකට පහක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් ප්‍රොසෙසින් කියන්නේ CPU තියෙනවා නම් මේක බිඳුව දැම්මට කමක් නැහැ. ඔයාලට දැන් හිතනවා නම් CPU කියන්නේ මදි එකපාර ට්‍රාන්සැක්ෂන් ගොඩක් කරන්න මදි වගේ නම් එතකොට මෙතන ඔයාලට ලිමිට් කරන්න පුළුවන්. මේ එහෙම ගන්න ප්‍රමාණය ඔයාලා මෙතන එකක් දැම්මොත් ගෙන කෙනෙක් එකයි නම් ගන්න පුළුවන් මෙතන මේ බොරුවට මේ තප්පර ගන්න දැම්මට වැඩක් නැහැ මොකද එකෙක්ට ගන්න පුළුවන් එකක් නිසා ඊට පස්සේ මම මෙතන එකක් දාන්නම් මෙහෙම දැන් ඊට පස්සේ මෙතන ෂෙඩියුල් කියලා දිනවා මේකේ තේරුම දැන් මම මෙතන මොකක් දැම්මේ නැත්තම් මේ ෂෙඩියුල් යටතේ ස්ටාර්ට් ඩේට් end date කියලා දිනවා start time end time කියලා දිනවා. එතකොට මම මේකට මොකුත් දාන්න නැතුව මේ drop එක create කරොත් මම මේ මෙතන create button එක click කරපු ගමන් drop එක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. එතකොට මම හැබැයි මම මෙතන start date එකක් දැම්මුත් මම දැන් මෙතන දාන්නම් අද දවසේම මෙතන රෑ 8ට කියලා රෑ 8ට. ඊට පස්සේ එතකොට මේ drop එක වැටෙනවා. දැන් මම මම දැන් මේ drop එක හදලා මේ link එක share කරාට පස්සේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් drop එකට ගියාට කාටවත් claim කරන්න බෑ. එයාලට වැටෙනවා drop එක තියෙන්නේ මෙන්න මේ වෙලාවේ මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට. ඒකට ඒ වෙලාව වෙනකන් එයාලට ආපස්සට time එක count වෙනවා. ඕන මම උදාහරණයක් පෙන්නන්නම්. මේ atomic drop නෙමෙයි nifty drop. වෙලාව count කරන එකක් ඔන්නෙන් රීඩ්‍රොප් එක වලට බලා ගන්න පුළුවන් මේ මෙතන වැටෙනවා දවසයි පැය 5යි විනාඩි 26යි තප්පර ගන්න. එතකොට ඒ වගේ කීයටද ඩ්‍රොප් එක පටන් ගන්න කියන එක තමයි මේ ස්ටාර්ට් ඩේට් එකකින් ස්ටාර්ට් ටයිම් එකකින් හදන්නේ. එතකොට ඩ්‍රොප් එක එන්න වෙන්නේ කීයටද කියන්නේ ඩ්‍රොප් එක පටන් ගත්තට පස්සේ දෙන්න පටන් ගත්තට පස්සේ ඩ්‍රොප් එක ඉවර වෙන්නේ කීයටද කියන එක අපිට දන්න පුළුවන්. මම ඕන එක මෙතන මෙහෙම දාන්නම් දවසක් තියෙනවා පැය 24. එතකොට මෙහෙ drop එක දැන් හිතන්න මම දැන් NFT 10ක් දාලා තියෙනවා max 10 ගානේ. එතකොට මේ දවසේ මේ වෙලාවට මේක drop එක ගන්න පටන් ගන්න පුළුවන් ඉතින් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි මේ දවසේ මේ වෙලාව වෙනකොට මේක ඉවර වෙනවා. කියන්නේ එතකොට සමහර විට NFT 10න් 5යි aran තියෙන්නේ. එන්නට drop එක end වෙනවා මේ දිනේට. ඒකට මෙතන අපි මොකක් දැම්මේ නැත්තම් drop එක ඉවර වෙන්නේ නැහැ. drop එක පටන් ගත්ත වෙලාවේ නම් මේ NFT 10ම කවුරු හරි ගත්තොත් තමයි කවුරුම හරි 10ම අරගත්ත වෙලාවක තමයි මේ drop එක ඉවර වෙන්නේ. එතකොට මම ඕනම් මෙතන මේ දිනේ දාන්න ඔයාලට drop එක දාලා මම පෙන්වන්න. ඊට පස්සේ මෙතන තියෙනවා secure drop කියලා එකක්. ඒත් මේකේ තියෙන්නේ ඔයාලා දැන් දැකලා ඇති සමහර වෙලාවට drop ගන්න ගියාම atomic drop විතරක් නෙමෙයි nifty drops ලත් තියෙනවා මේක. ඒකට ඔයාලා දැකලා ඇති ඔයාලා කියනවා මේක ගන්න පුළුවන් white list වෙච්ච අයට විතරයි කියලා. මම ඕනනම් එහෙම drop එකක් දැන් මේකේ නම් පෙන්වන්න නෑ මම ඔයාලට nifty drops වල drops වලින් පෙන්වන්නම් මේ වගේ එකක් උදාහරණයක් විදිහට එන message එක පෙන්වන්නයි මට ඕනේ. මෙන්න මේක මම ගන්න. එතකොට මෙතන මෙන්න මේ විදිහට array එකක් වෙන only account white listed with special conditions or a private link can claim this drop කියලා වැටෙනවා. ඒක මේ වගේ only account white listed අන්න ඒ වගේ අදහසක් තියෙන array එකක් එනවා. මෙන්න මේ secure drop කියන එක දැම්මහම ඔයාලට සමහරවිට ඇවිල්ලා තියෙනවා. එතකොට මම කියලා දෙන්න කොහොමද ඒක කරගන්නේ කියලා. මම මේ secure drop කියන එකක් දාන්නම් ඔයාලට කියලා දෙන්න ඕනේ ඉන්න. ඊට පස්සේ දැන් අපි asset එක තේරුවා NFT එක තේරුවා. ඊට පස්සේ display වෙන name එක දුන්නා. ඊට පස්සේ මෙතන description එක වලට ඕන දෙන දාන්න පුළුවන්. මෙතන bold italic heading තියෙනවා. එතකොට heading help එක ගන්න පුළුවන් මේ ප්‍රශ්න අත ක්ලික් කරාම ඔයාලට වෙනම open වෙලා එනවා. එතකොට මේකේ තියෙනවා bold කරන්න කොහොමද, italic කොහොමද, strike through කොහොමද, headers type big type එක medium small tiny head දාන විදිහ
දොර ලිස්ට එකක් දාන තිහ ලිින්ක්ස් දාන තිහ ඒ ඔක්කොම තියෙනවා ඒක හෙල්පකින් ඔල් බලගන්න පුළුවන් මෙන්න මේ පොඩි අයගන්න ක්ලික් කරාම මේක ඕපන් වෙලා එනවා ඉමේජ් එකක් දාන්න ඒ ඔක්කොම පුළුවන් එතකොට මම දැන් මේකේ මට දාන්න ඕනට දාලා ඉවරයි ඊට පස්සේ මම මේ ක්‍රියේට් කියන එක ක්ලික් කරනවා එතකොට මෙයාලා මේක මම කියවනේ ඇටොමික් ග룹 කියන වෙනම එකක් ඇටොමික් හබ් කියන වෙනම සයිට් එකක් නිෆ්ටි කිය නෙෆ්ට් බ්ලොක්ස් කියන වෙනම එක ප්ලැට්ෆෝම් එකක් එතකොට මේක අර මං කිව්වේ බටන් එකක් පොඩියට දාලා දින්නේ මේක නිකන් අකමැත්තෙන් යාලා දෙන සර්විස් එකක් වගේ. ඒකට මෙතන දැන් කියනවා අපි ක්‍රියේට් කරන්න ගියාම මෙහෙම නිෆ්ටි ඩොප්ස් කියලා එකක් තියෙනවා. ඔයාලා ඒක try කරන්න. එහෙම කියලා. එතකොට මේ හරිය දාන්න ඕනේ. I don't care. මම ගණන් ගන්නෑ. මට ඕනේ හට ගෲප් එකක් හදන්න. එහෙම කියලා මම මෙන්න මේක දෙනවා. දුන්නට පස්සේ ඇටොමික් ගෲප් එක ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ කලෙක්ෂන් එකේ මෙන්න මේ ඇටොමික් ග룹 කියන එකට ගියාම මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් ඔයාලගේ NFT ග룹 එක තියෙනවා. ඒතර මෙතන බලා ගන්න පුළුවන් ඔප්ෂන් කීපයක් තියෙනවා. මෙතන තියෙනවා manage whitelist කියලා එකක්. මෙතන තියෙනවා manage keys කියලා එකක්. මෙතන තියෙනවා view drop page, modify drop, delete drop. ඒ view drop page කියන එක මම ඉස්සෙල්ලා යන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ drop එක පින්නන්නේ කොහොමද කියන එක. මෙතන නම් පෙන්නනවා this collection is whitelisted but not verified please double check the collection name and do your own research about the project. ඒක මෙතන මේ කියන්නේ මගේ collection එක කියන්නේ NFT එක දෙන කෙනාගේ collection එක whitelist විතරයි වෙලා තියෙන්නේ verify කියලා නෑ. ගන්න කලින් research එකක් කරලා බලන්න කියනවා මේ NFT එක. ඒක අදාල නැහැ. ඊට පස්සේ මෙතන මෙන්න මේක තමයි මම අර කියපු message එක only account whitelisted for with a special private link can claim this drop කියලා වැටෙනවා. මේ අර අපි whitelist කියලා අර secure drop කියලා දැම්මේ. හරියක් දැම්මේ. අන්න ඒක දැම්මම තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ මේක හැමෝටම ගන්න බෑ. ඊට පස්සේ මෙතන වැටෙනවා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපි දීපු name එක. ඊට පස්සේ seller කවුද කියන එක මේ drop එක sell කරන seller ගේ මේ තියෙන කලෙක්ෂන් නේම් එක දැසේ මිනිමම් මින්ට් එක කොච්චරද කියලා දැන් මම මේ වෙනකොට ඒ drop එකෙන් මේ NFT එකෙන් 15ක් මින්ට් කරලා තියෙනවා. එතකොට දැන් ගන්න අඩුම කෙනාට හම්බෙන්නේ 16 වෙනි NFT එක. NFT mint number එක මේ වැටෙනවා. එතකොට available තියෙන 10යි. 10න් 10ම තියෙනවා මේ වෙනකොට. එතකොට මට ගන්න පුළුවන් එකයි. ending after දවසකින් මේක ඉවර වෙනවා. දැන් මම වෙලා හල් දාලා තියෙන විදිහට දැන් කියන්නේ මම දැන් මේ අත රෑ 8ට කියලා ඒකට ඉවර වෙන්නේ හිට රෑ 8ට. ඒකට දවසකින් ඉවර වෙනවා කියන එක මෙතන කියයි. ඒතර මෙතන වැටෙනවා මගේ අර දාපු description එක. මෙතන වැටෙනවා price එක. මෙන්න මෙතන වැටෙනවා තව කොච්චර වෙලාවක් තියෙනවද drop එක පටන් ගන්න කියන එක. එතකොට මම මෙහෙම තියෙනවා. ඊට පස්සේ මම දැන් ඔයාලට ඊළඟට modify drop කියන එක කිහිපෙන් පෙන්වන්නම්. මේ modify drop කෙනෙක් ගිහිල්ලා අපිට පුළුවන් ඕනම වෙලාවක drop එක edit කරගන්න වෙනස් කරගන්න අපි දාපුවා. එතකොට මම මෙතනදී ඔයාලට වෙනස් කරන්න පෙන්වන්නම්. මෙන්න මේක account limit කියන එකට දෙකක් කරනවා. මෙතන දානවා තප්පර 60ක් කියලා. ඊට පස්සේ මම මෙන්න මෙතන මෙන්න මේ දිනේ මම මේ මෙන්න මේකේ මේ වෙලාව වෙනස් කරන්නම්. දැන් වෙලාව 2:40යි. මම මේක දාන්නම් 2 කියන්නේ 12යි 14යි. හතලිස් 2 කරගන්නම් මම 41යි වෙලාව. ඊට පස්සේ මම අප්ඩේට් දෙනවා. drop එක අප්ඩේට් වුණා. මම දැන් මේ page එක refresh කරලා පෙන්නනවා ඔයාලට. මම refresh කරන්න දෙයක්වත් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. මේ දැන් මෙතන වැටෙනවා තප්පර 30යි 29යි. drop එක පටන් ගන්න වෙලාව මම වෙනස් කරපු ඉන්නේ. එතකොට මෙතන වැටෙනවා වෙලාව. ඊට මෙතන පොඩි අලුතින් මේකක් ආවා. මේක වැටලා තියෙන්නේ. මම අතන option එකක් දැම්මා. එක්කෙනෙක්ට දෙකක් ගන්න පුළුවන් කියන එක. එතකොට ඒක දාපුවාම මෙතන වැටෙනවා. එකපාර දෙකම ගන්නවද එකක් ගන්නවද කියන එක. එතකොට
යනකන් ඉමු. මේ වෙලාව දැන් මම මේ බයි කියලා වැටෙනවා ගන්න පුළුවන් එතකොට. එතකොට මෙන්න මෙහෙමයි drop එක පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඊළඟ option එක මෙතන delete drop කියලා delete කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් manage whitelist කියලා. ඉතින් මම මොනේ එක click කරන්න. ඊට පස්සේ මම මෙතනින් මගේ wallet address එක copy කරගන්නවා. මගේ මෙතන add accounts කියන එකට ගිහිල්ලා මම මෙතන ඒක paste කරලා add කරනවා. එතකොට whitelist කියන්නේ දැන් ඔයාලා wallet drop එකක් ගන්න ගියාම whitelist ඉල්ලනවානේ. එතකොට ඒ drop එක දෙන කෙනා කරන්නේ Google form එකක් අර පුරවලා හරි Telegram එකට address එක දාන්න කියලා හරි ඔයාලගේ wallet address එක එකතු කරගෙන ඊට පස්සේ මේ add accounts කියන එකට ගිහිල්ලා ඔය address ටික දීලා ඒ දුන්නාම එතකොට ඔයාලට ගියාම බලන්න පුළුවන් දැන් මට මෙතන පෙන්වන්නේ only whitelist අයට දෙ විතරයි දෙන්නේ කියලා. එතකොට මම මේකට ගියාම දැන් මට මේක ගන්න පුළුවන්. දැන් whitelist මම whitelist ලා ඉන්නේ මොකද මගේ wallet address එක මේ whitelist එකට දැම්ම නිසා. එතකොට මම මේක ආයෙ මෙතනින් select කරලා delete කරුවොත් එහෙම එතකොට මම ආයේ whitelist නැති වෙනවා. එතකොට refresh කරාම බලා ගන්න පුළුවන් මම ආයෙම whitelist නැහැ. එතකොට whitelist කියන්නේ අන්න ඒක. ඒක enable වෙන්නේ අතන drop එක දානකොට secure drop කියන option එක enable කරාම විතරයි. ඊට පස්සේ මෙතන තියෙනවා manage keys කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා account whitelisted or with special private link කියලා. එතකොට මේ key කියන්නේ ඒ link එක ගන්න එක. එතකොට key කියන එකට ගියාට පස්සේ ඔයාලට ආකාර දෙකක් තියෙනවා key එක දෙන්න. එතකොට add captcha කියන එකෙන් මේකෙන් තියෙන්නේ මේක enable කරා මම කිව්වේ human verification විදිහට යන්න කියලා. එතකොට ඒ කියන්නේ මේක enable කරන්නේ public drop වලදී විතරයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද ඒ කියන්නේ free drop වලදී. මොකද දැන් ඔයා whitelist enable කරාට මේකේ මේ add captcha කියන එක enable කරාම මේ drop එක මම ඕන එක enable කරලම් පෙන්වන්නම්කෝ. මම enable කරා ඒක. ඊට පස්සේ දැන් මෙතන මට මෙච්චරලා මේ account whitelist කියන එක පෙන්වුවාන්. එතකොට ඒක නැතු වෙනවා. ඒ whitelist process එක වැඩ කරන්නේ නැහැ. ඒ captcha එක enable කරාම එතකොට මේක ගන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට. හැබැයි මෙතන ගන්න ගියාම ඊට පස්සේ ඊළඟ step එකේදී මෙතන වැටෙනවා මේ captcha එකක් fill කරන්න. එතකොට මේක ගන්න පුළුවන් මේ human verified data විතරයි. කියන්නේ මේක නිකන් බොට්ලා වගේ දාලා එක දිගට claim කරන්න බෑ. මේක මම කිව්වේ මේක දෙන්නේ free drop වලදී විතරයි. එතකොට free drop වලදී එක දිගට හැමෝටම කියන්නේ account 10 15 තියාගෙන එක දිගට ගන්න බෑ. මොකද එක දැන් මම හිතන්න මම account එකකින් එකම PC එකේ මේ tab දෙක open කරන් හිටියත් මට එකපාර ගන්න පුළුවන් එකයි එකක් I am not robot කියන ටික් එක දැම්මට පස්සේ අනික දාන්න බෑ මේක close වෙනකන්. එතකොට bot විදිහට කියන්නේ botලා දාලා bot application දාලා එක දිගට claim කරන අයට claim කරන්න බෑ මේක දැම්මහම. එතකොට මම ආයේ key කියන එකට ගිහලා මම මේ key කියන එක අයින් කරන්න delete කරන්න. ඇසේ ගයින් වුණා. අයින් වුණාට පස්සේ මම refresh කරාම ආයේ whitelist ඉල්ලනවා. එතකොට මම එක කරලම පෙන්වුවේ මේ add captcha එක enable කරාට පස්සේ අනිත් whitelist process එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ ඔක්කොම disable වෙනවා. ඒ හින්දා මේක enable කරන්න ඕනේ. අපි කිසිම whitelist කරන්නෙත් නැතුව free ඕන කෙනෙක්ට public විදියට ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් විදියට දෙන drop එක වෙලාවලි විතරයි. ඊට පස්සේ මෙතන තියෙනවා add key කියලා. ඊට පස්සේ මෙතන generate key කියලා තියෙනවා. ඒ button එක click කරන්න
ක්ලික් කරලා පස්සේ මෙතන public key කියලා එකක් එනවා ඊට පස්සේ මේ key limit එක කියන්නේ මේ drop මේ key අපි දැන් මේ හදන link එකෙන් ගිහින් ගන්න පුළුවන් key දෙනාටද කියන එක පස් දෙනයි ඒක key limit cooldown කියන එක ඕනේ නැහැ මොකද අපි එක්කෙනෙක් එක්කෙනෙක්ට ගන්න දෙන්නේ එකයිනේ ඊට පස්සේ add දෙනවා add දුන්නාම මේ link එක මෙතෙන්ට add වෙනවා මෙන්න මෙතන ඊට පස්සේ මේක copy කරගන්න copy and close දෙනවා එතනින් copy කරගත්තොත් තමයි ඊට පස්සේ ආයේ අපිට key එක copy කරගන්න විදිහක් නැහැ ඒ හින්දා ඒ වෙන වෙලාවටම copy කරලා ඔයාලා notepad එකක් හරි මොකක් හරි අරගෙන ඒක paste කරලා save කරලා තියාගන්න ඊට පස්සේ මම දැන් ඒකට ගියොත් දැන් ඔයාලා බලන්න පුළුවන් මම දැන් මෙතන drop එකෙන් drop එකේ link එකට ගියොත් මට white list ඉල්ලනවා එතකොට මම දැන් ඒ copy කරගත්තු link එකෙන් යන්න එතකොට white list ඕනේ නැහැ ඒ link එකෙන් යන ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් එතකොට මේක මම ඔයාලට කියන්නම් සාමාන්‍යයෙන් දැන් හිතන්න draw animation NFT හදන කෙනෙක්ට ඕනේ එයාගේ team එකේ ඉන්න කට්ටියට මේ NFT ටික එයාලට මේ white list එක නැතුව ඒ team එකේ දාන්න කියන කට්ටියට නැත්නම් යාළුවන්ට යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා නම් ඒ 10 දෙනාට එයාලට white list එක නැතුව යාළුවන්ට ගන්න පුළුවන් වෙන්නත් අනිත් අයට white list වෙලා ගන්නත් හදන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී white list enable කරාම අනිත් අයට white list ඕනේ එතකොට මෙතන key එකක් generate කරලා යවුවාම ඒ key එකෙන් යන ඕන කෙනෙක්ට white list නොවී ගන්නත් පුළුවන් එතකොට මම මේ මේකත් මම delete කරන්න key එක ඊට පස්සේ atomic drop එක කතා කරන්න තියෙන්නේ එච්චරයි ඉතින් ඉතුරු වෙලා තියෙන මේ delete drop කියන එක තමයි ඉතින් ඒක click කරාම මේ drop එක delete වෙලා යනවා එතකොට මේ drop එක නෑ drop page එකේ ඔක්කොම not found කියලා වැටෙනවා එතකොට atomic drop ගැන කතා කරන්න තියෙන්නේ එච්චරයි වීඩියෝ එක දික්කනින් ඉඳ මම අනිත් drop ගැන කතා කරන්නේ කරන වෙනම වීඩියෝ එකක් හදන්න මම ඊළඟට වීඩියෝ එකක් ගේන්නම් NFT drops හදන්නේ කොහොමද කියන මේ NFT drops ගැන atomic drop වල අපිට තියෙන්නේ option කීපයයි ඒ කියන්නේ අපිට white list කරන්න පුළුවන් වෙනවා NFT drops වල ඊට වඩා ඉතහා ගිය option තියෙනවා එතකොට ඒ ගැන මම ඉස්සරහට මම ඊළඟ වීඩියෝ එකකින් මම NFT drops ගැන කතා කරන්නම් එතකොට සාමාන්‍යයෙන් ඉතින් atomic drop එකක් කැමති කට්ටියට හදා ගන්න පුළුවන් මම atomic drop සම්බන්ධ සියලුම දේවල් මම කියලා දුන්නා කියලා මම හිතනවා මොනවා හරි ඔයාලට ගැටලු සහගත තැනක් මතු වුණොත් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් වෙලාවට reply එකක් දාන්න ඊට අමතරව සිංහ NFT සිංහ drop NFT කියලා group එකක් තියෙනවා මම ඒක ඉන්නවා එතකොට ඒකෙත් ඔයාලට පුළුවන් ඕනනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම ඒ group එකේ link එකක් දාන්න හැමෝටම සුබ පතනවා NFT හදලා ඔයාලට ලොකු ආදායමක් ගන්න පුළුවන් මම දැන් මේකට මේක පටන් ගන්න මාස 3කට ආසන්නයි 3ක් නෑ තව දෙක අමාරක් විතර ඇති එතකොට මේ වෙනකොට මම මේක පටන් ගත්තේ අතින් සතයක්වත් දාලා නැවේ මම ෆ්‍රී හම්බෙන NFT claim කරලා ඒවා සෙල් කරලා max coin 30ක් විතර වාගෙන ඊට පස්සේ RAM එක වැඩි කරගෙන වෙනම මගේ මේ NFT collection එකක් හදලා collection එකක් ඇදුවා white list උන්නේ නැහැ දෙකක් ඇදුවා white list උන්නේ නැහැ තුන්වෙනි collection එක තමයි white list කරගත්තේ ඊට පස්සේ ඒ විදිහට white list කරගෙන මේ මාස දෙකම ඇතුළත ලොකු ගාණක් වෙලා නැහැ සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් වලින් රුපියල් 40,000කට ආසන්න ප්‍රමාණයක් මම අරගෙන තියෙනවා. ඒ කියන්නේ වැක්ස් වලින් ඉදිරි කරගන්නවා. ඊට පස්සේ ඒක Binance එකට දානවා. Binance එකෙන් USDT විදිහට කන්වර්ට් කරගෙන Binance P2P කියන එකෙන් විනාඩි 15ක් යනකොට ඔයාලගේ ලංකාවේ බැංකු account එකකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් මේ දවස්වල USD එකක් USDT එකක් ලංකාවේ මුදලින්
desiya tis pahat desiya hatali hatta dar gaana kweno iti inna try karanna puluwan tarang NFT hadala sell karanna yamotama subha patano subha dawasak.